මං යන රට. ඒ මොකටද? මං කිව්වේ ලොකු වෙලා. ඉතින් ලොකු වෙලා මොකද රට යන්නේ? ගිහිල්ලා හොඳට ඉගෙනගෙන ලොකු රස්සාවක් කරනවා. ඉතින් ඔයාට පුළුවන් ලංකාවේ ඉඳන් රස්සාවක් කරන්න. ඒ වුණාට ඔය ගොඩක් කට්ටිය යන්නේ. ගොඩක් අය ගියට ඔයා යන්න ඕනේ. ඉතින් ඇයි? ඇයි කියන්නේ ජනප? ඔයා හොඳට ඉගෙන ගත්තාම ඕන දැනන් රස්සාවල් තියෙනවා අපේ රටේ ඉඳන් කරන්න. හැබැයි ඉතින් හොඳට ඉගෙන ගන්න ඕනේ. ඕනේ. ඉගෙන ගන්න නැතුව ඉතින් මුකුත් කරන්න බෑනේ. ඒක තමයි මං කිව්වේ. දැන් ඉතින් ওই රට යන කතාව නවත්තලා දාලා අපි අපේ වැඩසටහන පටන් ගමු. අපේ යාළුවොත් බලන් ඉන්නවා. ඒකනේ මට අමතකුණා නේ අපේ පුංචි යාළුවෝ ඉන්නවා කියලා. එහෙනම් මේ පුංචි යාළුවෝ ආස කරමු වැඩසටහන. පුංචි අපේ ශ්‍රද්ධා. අපි පුංචි යාළුවෝ බලා ඉන්න ඇති අපි මොනා ගැනද කතා කරේ කියලා. අපි කතා කරේ අපේ රට ගැන. අපේ රට ගැන අගේ නොදන්න අය ඉතින් රට යන්නේ කල්පනාව. මටද කිව්වේ නෑ නෑ මං කිව්වේ අනිත් අයට ඔයා ඉතින් එහෙම නෑනේ අපි අද රට ගැන කතා කරපු නිසා අපි රට ගැන කියවෙන ලස්සම ලස්සන සින්දුවක් බලලෙමු ආ ඒක හොඳයි මේ ගාලා හංගම සංගීතාංජලි කලා නිකේතනේ අපේම පුංචි යාළුවෝ ඉදිරිපත් කරන හපනුන්ගේ හපංක නේද පුංචි යාළුවනේ අපි අපේ රට ගැන ආඩම්බර වෙන්න ඕනේ ගෞරව කරන්න ඕනේ අභිමානයෙන් කතා කරන්න ඕනේ ඒ වගේම රැක ගන්න ඕනේ රට යන්න නෙමේ ඉන්න රටට සේවය කරන්න ඕනේ සදෙව්මා ඔයා දන්නවද අපේ රටේ ප්‍රධාන අපනයන භෝග මොනවද කියලා ඔව් තේ රබර් පොල් ඒ වගේ දේවල් අපනයනේ කරනවා එතකොට තව කුරුඳු සාදික්කා කරාබ් නැටි වගේ දේවල් අපනයනේ කරනවා ඇයි ඔයා දන්නවද පළවෙනි පරාක්‍රම බාහු රජුමාගේ කාලේ අපේ රටින් පිටරටට
සහල් අපනයනය කරලා තියෙනවා. ඉතින් ඒ කාලේ එතකොට අපේ රට සහල් වලින් ස්වයං පෝෂිත රටක්. ඉතින් දැනුත් එහෙම කරන්න පුළුවන් අපේ රටේ කෘෂිකර්මාන්තය ස්වයං පෝෂිත කර. ඒක ඇත්ත. ඉතින් අපේ රටේ අනාගතය ඉතින් අපිනේ. අපේ රට සමෘද්ධිමත් කරන්න පුංචි කාලේ ඉඳන්ම හිතට ගන්න ඕනේ. ගුණේ නැණෙන් යුතු කෙනෙක් වෙලා. ඉතින් අන්න එහෙම වුණොත් තමයි අපේ රට දියුණු රටක් වෙන්නේ. එහෙනම් ඉතින් ඒ කාරණේත් හොඳට මතක තියාගෙන ඉන්න ගමන්ම අපිම ඉඟිවිඟි බලලා එන්න. එහෙනම් අපි ගිහින් බලමුකෝ එයාලා තෝරන තේරවිලි මොනවද කියලා. එහෙනම් මේ ඉඟිවිඟි තෝරන තේරවිලි. ජරා ආසාවෙන්ද හිටියේ සත්තු ගැන විස්තර අහන්න. එහෙනම් මං ඉඟිමිගිටයි අපේ යාළුවන්ටයි කියලා දෙන්න සතෙක් ගැන තේරවිල්ල. අන්න හොඳයි යමයි. තරුදක්කි කොකෝ ඉතින් කියන්නකෝ කියන්නකෝ. හරි හරි ඉඟිමිගි චුට්ටක් ඉන්නකෝ. ඔන්න පුංචි යාළුවනේ මං අද ඔයාලට කියලා දෙන්නේ මං සත්වන්ත බලන්න ගිය වෙලාවේ දැකපු සත්තු ගැන තේරවිලි දෙකක්. පුංචිවාලා තෝරන්න දන්නවද කියලා බලන්නකෝ. හරි හරි. තරුදක්කේ කියන්න කියන්න කියන්නකෝ බලන්න. දසමුණ කටු දෙකක් ආවයි ජයගන්ට. කඳමැද තටු දෙකක් ආවයි ඉකිලෙන්ට. මුදුනත් මලක් ආවයි රුව විහිදන්ට. මෙතුම් පදේ තෝරාලා කියනු මට. අපුයපුයි. තරුදක්කේ ඔයා කෝච්චයක් කරනවාගේ කෝච්චයක් කරනවාගේ මට හරියටම අහගන්න බැරි වුණානේ. ඉන්නන වගේ පුංචාලුවන්ට අහගන්න බැරි වුණාද? ඔන්නේ නම් මං ආයි කියන්නම්කෝ. දසමුල කටු දෙකක් ආවයි ජයගන්ත. කඳමැද තටු දෙකක් ආවයි ඉහිලෙන්ට. මුදුනත් මලක් පිපුණයි රුව විහිදන්ට. මෙතුම් පදේ තෝරාලා කියනු මට. ඔන්න පුංචාලුවනේ ඔයාලා උත්සාහ කරලා බලන්න මේ තේරවිල්ල තෝරන්න පුළුවන්ද කියලා. මං ඔයාලට මේ තේරවිල්ල තෝරන්න පුංචි කියක් දෙන්න. උදව්ව මොකක්ද කලින්ම කිව්වනේ සතෙක් ගැන කියන්නේ කියලා ඒ වුණාට ඉතින් මට නම් බෑ මේ තීරවිලි තෝරන්න හරි අමාරුයි අමාරු නෑ ඉංගිමිගේ උත්සාහ කරන්නකෝ ගස මුල කටු දෙකක් තියේ තරුදයක්කේ අන්නාසි පඳුරේ කටු තියෙනවා නෑ නෑ ඉංගිමිගේ අන්නාසි කටු දෙකකට වඩා තියෙනවනේ අනේ මන් දන්නේ ඊළඟට කඳමැද කටු දෙකක් තියේ. සමනලයාට. එහෙනම් දෙරි සමනලයා. සමනලයා නිදක්කා. නෑ නෑ ඉංගිමිගි. අනේ තරුදක්කි මට නම් බෑ තව එකක්වත් කියන්න. තරුදක්කම කියාගන්න. එහෙනම් පුංචාලුනේ මේ තේරවිල්ලට උත්තරේ කවියකින්ම කියන්න. දසමුල කටු පොර කටු දෙක නේද? කඳමැද කටු ඉකිලෙන කටු නේද? මුදුනත පිපිමල කරමල නේද කුකුලා කියන එක පිළිතුර නේද උත්තරය තමයි කුකුලා ඈ මොකක් එහෙම වෙන්න බෑනේ කුකුලට කටු නෑනේ කුකුලට තියෙන්නේ හොට හරි හරි ඉංගිමිගි මම පද හතරම විස්තර කරන්නම්කෝ දසමුල කටු දෙක කියන්නේ කුකුලාගේ කකුල් වල තියෙන පොර කටු ඒව තියෙන යාගේ ආරක්ෂාවට ආ එතකොට කඳමැද කටු දෙකක් කියන්නේ කුකුලක කටු නේද තරුණියක්ගේ. එයා ඒ වලින් ඉගිල්ලෙන්නේ නේද? ඔව් ඉංගිමිගේ.
ඒ වගේම තමයි පුංචි යාළුවනේ මුදුනති පිපි මලක් කියන්නේ කුකුලගේ හිස එහෙම නැත්නම් ඔළුවේ තියෙන කරමලේනේ ඒක ටිකක් මලක් වගේනේ ආ හරිනේ වැඩි තරුදියක් අ මට තේරුණා දැන්නේ වැඩි තේරුණේ ඉංගිතා නෙමෙයිනේ අපේ පුංචි යාළුවන්ටත් ඒ දෙල්ල හොඳටම තේන්නා නේද ඔව් ඔව් අර බලන්න යාළුවෝ කියනවා ඌ කියලා එහෙනම් යාළුවනේ ඔයාලාත් ඉගෙනගත්ත සතෙක් ගැන තේරෙවිල්ල මේ තේරෙවිල්ල ඔයාලා හොඳට මතක තියාගන්න ඕනි අමතකේ නම් පොතක ලියාගෙන තියාගන්න ඕනි හොඳද තරුදයක්ටි ඔයා මට පොරොන්දු වුණා වැඩසටහන යොරුණාම සත්තුවත් ගැන විස්තර කියනවා කියලා හරි හරි ඉමගේ මං කියන්නම්කෝ එහෙනම් පුංචි යාළුවනේ අපි ඊළඟ දවස් ඔයාලට වෙනස් විදිහේ තේරෙවිල්ල කරන් එන්න එතනම් ඔයාලා පරිස්සමින් දඟ වැඩ හිම නොකර ඉන්න ඕනි එහෙනම් ඔයගොල්ලෝ සිදලු දිනාද සුබ සන්ධ්‍යාවක් වේවා සුබ සන්ධ්‍යාවක් වේවා තේරවිලි කියලා කියන්නේ පුංචි යාළුවනේ අපේ රටේ අනන්‍යතාවය හංගවන දෙයක්. ඔව් අනිත් කාරණේ තමයි අපේ රටේ සංස්කෘතිය සමාජ පසුබිම මේ දේවල් ගැන දැනගනිද්දිත් මේ තේරවිලි ගොඩාක් වැදගත් වෙනවා. ජනප අරෝයා කලින් කිව්වේ අපනයන භෝග ගැන. ඉතින් අපනයන එකනේ වෙනත් දේවල් මොනවාද? එකක් තමයි ඇඟලුම්. මේක ප්‍රධාන අපනයන මාර්ගය. මීට අමතරව මිනිරන් මැණික් වර්ග අපේ රටේ නේද හොඳම මිනිරන් තියෙන්නේ. හරියටම හරි බෝගල කහට ගහ කෝන් ගහ එතකොට දුම්වැර මිනිරන් පතක් මෙන්න මේ තැන්වල ගොඩක් වටිනා මිනිරන් තියෙනවා කියලා කියනවා ආ අර කවියකුත් තියෙන්නේ දුම්වැර කන්ද පාමුල මිනිරන් පතලේ බැසලා බඹ 30ක් කළු ගල සිදුරු කලේ බස්නාහිරට දෝනා දෙක ගමන් කළේ විස්තර කියමි දුම්බර මිනි රන්පතලේ ඇයනේ තවර ප්‍රසිද්ධ කවියකුත් තියෙන්නේ ඉන්නේ දුම්බරයි මහ කළු ගලක් යට කන්නේ කරවලයි රට හාලේ බතට බොන්නේ බොරදියයි පුරුවේ කලපවට යන්නේ කවදාද මව්පියෝ දකින්නට ඔව් ඔව් සදෙවුමා ඔය කවි දෙකම මිනිරන් පතල ආශ්‍රිතව ගොඩනැගුණු කවි ඉතින් අද අපි මිනිරන් ගැන කතා කරමු නිසා මිනිරන් ගැන තියෙන දැනුම තව ටිකක් වර්ධනය කරගන්න අපි පුංචි අපේ දැනුම් පොතට බලලෙමු ඔන්න දුවේ පුතේ අපි අද පුංචි ඔයාලා ආසම විශේෂාංගේ අරගෙන ඔයාලගේ ගෙදරටම ආවා. කෝ දැන් කොලයක් පෑනක් අරගෙන ලස්සනට පිළිවෙලට වාඩි වෙන්නකෝ. ඔන්න ඉතින් අපි අද කතා කරන්න යන්නේ අපේ පුංචි ලංකාවට වගේම ලෝකයටත් වටිනා ඛනිජ සම්පතක් වෙන මිනිරන් ගැන. මගේ පුංචි දුවල පුතාලා අහලා තියෙනවද මිනිරන් ගැන? ආ අහලා තියෙන අහලා නැති හැමෝටම දැනගන්න අපි දැන් මිනිරන් ගැන කතා කරමුකෝ. දුවේ පුතේ මූලද්‍රව්‍ය එකක් හරි කිහිපයක් හරි සංයෝග වෙලා ඝනව හෝ ස්පටික ස්වරූපයෙන් නිර්මාණය වන දේවල් වලට අපි කියනවා ඛනිජයක් කියලා. අන්න ඒ ඛනිජ අතර මිනිරන් වලට ප්‍රධාන තැනක් හිමි වෙනවා.
ඉතින් මගේ පුංචි දුවේ පුතේ සරලවම මිනිරන් කියලා කියන්නේ ස්වභාවිකව නිර්මාණය වන ස්පටික කාබන් ස්වරූපයකට තේරුණා නේද ඉතින් මේ මිනිරන් යොදාගෙන කර්මාන්ත රාශියක් ලංකාව තුල සිදු කරනවා ඒ වගේම ඒ කර්මාන්ත වලට ඉතා දීර්ඝ ඉතිහාසයකුත් තියෙනවා ලංකාවේ මිනිරන් තමයි ලෝකයේ හොඳම මිනිරන් විදිහට සැලකෙන්නේ ඇයි දන්නවද ලංකාවේ මිනිරන් වල කාබන් සංයුතිය 99%ක් තරම් ඉහළ මට්ටමක තමයි තියෙන්නේ ඉතින් දුවේ පුතේ තවත් විශේෂ කාරණයක් තමයි ලංකාවේ මේ මිනිරන් ප්‍රධාන වර්ග දෙකක් විදිහට වර්ග කරන්න පුළුවන් පළවෙනි එක ධමනි මිනිරන් දෙවෙනි එක තලාතු මිනිරන් ඉතින් මේ ධමනි මිනිරන් මධ්‍යම සබරගමුව දකුණ වයඹ වගේම උතුරු මැද පළාතෙත් අපිට හඳුනා ගන්න පුළුවන් ඒ විතරක් නෙවෙයි දුවේ පුතේ මම කලින් කිව්ව තලාතු මිනිරන් මහනුවර බදුල්ල මාතලේ දිස්ත්‍රික්ක වලින් හඳුනා ගන්න පුළුවන් ඒ වගේම පුංචි දුවල පුතාලා අහලා ඇති බෝගල පතල කහට ගහ පතල රාගෙදර පතල දුම්බර පතල කෝන් ගහ පතල දොඩම් ගස්ලන්ද පතල කියන්නේ අපේ ලංකාවේ තියෙන ප්‍රධාන මිනිරන් පතල් කිහිපයක් ඉතින් මේ මිනිරන් ඉතාම තද උෂ්ණත්වයට ඔරොත්තු දෙන ඛනිජයක් වීම නිසා මගේ පුංචි දොල පුතාලා හැමෝම දන්න පෙන්සල් කූරු වගේම පුපුරණ ද්‍රව්‍ය වාතු අච්චු ලිහිසි ද්‍රව්‍ය තීන්ත වර්ග වගේම බැටරි නිෂ්පාදනයේදී මේ මිනිරන් යොදා ගන්නවා 19 වන සියවසේ මැද භාගයේ ඉඳන් 1870 වසරේ මුල් කාල සීමාවෙත් තමයි ලංකාවේ මිනිරන් සුළු අපනයන භෝගයක් විදිහට වර්ධනය වුණේ. ඉතින් ලංකාවේ මිනිරන් ජපානය, ඇමරිකා එක්සත් ජනපදය, චෙක් ජනරජය වගේම ජර්මනිය වගේ රටවල් වලටත් අපනයනය කරනවා. අපි මුලිනුත් කතා කළේ ලංකාවේ මිනිරන් ලෝකයේ උසස්ම තත්ත්වයේ මිනිරන් කියලානේ. ඉතින් අන්න ඒ නිසා ලෝක වෙළඳපළෙත් ලංකාවේ මිනිරන් වලට ඉතාම හොඳ ඉල්ලුමක් තියෙනවා. ඉතින් බලන්නකො මේ මිනිරන් කියන්නේ කොයිතරම් වැදගත් ඛනිජ ද්‍රව්‍යයක්ද කියලා. පුංචි ඔයාලා අකුරු ලියන පෙන්සල් තුඩ හදන්නේ මේ මිනිරන් භාවිත කරලානේ. ඉතින් පුංචි ඔයාලට වගේම අපි හැමෝටම මේ මිනිරන් කර්මාන්තය ගොඩාක් වැදගත් වෙනවා. එහෙම නේද? ඔන්න එහෙනම් අද වගේම අලුත් ලස්සන හරබර මාතෘකාවකින් අපි ලබන සතියෙදිත් හමු වෙමුකෝ. දැක්කන පුංචි ආලෝනේ පැන්සලුත් හදන්නේ මිනිරන් වලින්. අන්නේ ඒ නිසා පැන්සල් කන්නේ හැමපා හොඳද? විශේෂයෙන් ගිලින්න නම් එපා. අපි පුංචියලු ඉස්කෝලේ ගියාම පැන්සල කනවනේ. සදෙව්මා අපි ඕන්න එදිනෙදා ජීවිතවලදී වැඩ පහසු කරගන්න වගා ක්‍රමවලට, එතකොට රෝගවලට, ওই නොඑක් දේවල් වලට එක එක ක්‍රම භාවිත කරනවානේ. ඔව් ඉතින් ඒ කරන්නේ වැඩ පහසු කරගන්නනේ. හොඳට සූක්ෂමව බැලුවත් සදෙව්මා මේ හැම දෙයකම විද්‍යාත්මක හේතුවක් තියෙනවා. ඉතින් ඒක ඇත්ත. ඕකෝයා කියනෝනේ අපේ පුංචි යාළුවෝ දන්නවනේ. අයියෝ බලන්නකෝ පුංචි යාළුවනේ මම හැදුවේ ලස්සන ආරම්භයක් ගන්න. කොහෙද ඉතින් ලැත්තනම ලොක් කළානේ. ඒ කිව්වේ පටන් ගන්නකොටම නැති කරලා දැම්මා කියලා. දැන් ඉතින් මේ කතාවෙන් වැඩක් නැහැ. අපි එහෙනම් ටක් ගාලා ගිහිල්ලා බලමු. එහෙම වෙන්නේ ඇයි කියලා.
දරුවනේ බලන්නකෝ මේ වීඩියෝ එකේ තිබිච්ච දේ හයියෙන් මවුලේ කෑ ගහගෙන රාත්‍රී කාලේ පියාඹනවා ඔයාලා හිතුවේ නෑ නේද මොකක්ද මේ වෙන්නේ කියලා රාත්‍රී කාලේදී වවුලට ඇත්තටම ඇස් තිබුණට පෙනීමේ දුර්වලතාවයක් තියෙනවා එතකොට මෙයා මොකද කරන්නේ එයාට පියාසර කරන්න ඕනි එයාට කෑම හොයා ගන්න ඕනි ඒ වගේම එයාගේ එයා නිසාචර සත්වෙක් එතකොට එයාගේ දේවල් ක්‍රියාත්මක කර ගන්න ඕනි මේ සඳහා මෙයා පියාසර කරද්දී එයා ධ්වනි තරංග නිෂ්පාදනය කරන ධ්වනි තරංගයක් කියන්නේ ශබ්දය මේ ශබ්දය ඉදිරියේ තියෙන බාධකයක වැදිලා පරාවර්තනය කරගෙන එයා හඳුනා ගන්නවා බාධකයක් තියෙනවයි කියලා. ඒ බාධකේ හඳුනගෙන මෙයා එයාට අවශ්‍ය දේවල් කරගන්න එයා පියාසර කරන්න එක භාවිතා කරනවා. එහෙනම් පුංචි දුවේ පුතේ වවුලෙක් එයාගේ ඇස්පෙනීම දුර්වල නිසා එයා ඉදිරියේ ගමන් පියාසර කරන්න ශබ්දේ භාවිතා කරනවා. ශබ්ද තරංගයේ මගින් තමයි ඒක සිදු කරගන්නේ. ශ්‍රී ලංකාවේ පොල් ත්‍රිකෝණය දන්න යාළුවෝ ඉන්නවා නම් 0.1 744 484 කියන අපේ දුරකථන අංකයට WhatsApp අනුවිඩයක් එවන්න. හරියටම පිළිතුර එවන පුංචි යාළුවට අපේ වටිනා තෑගක් දෙනවා. අන්න එහෙම අපි අහපු ප්‍රශ්නවලට නිවැරදි පිළිතුර එවපු යාළුවෝ තමයි දැන් අපි මේ නම් කියන්න හදන්නේ. හෝමාගම සසින්දු සත්සර පහන්තරු. ගාල පීකේ රශ්මි පබසර. පිළියන්දල අනීග සුපහන්. දකුණු තුම්මෝදර පාරමී අමාය. එහෙනම් පුංචි යාළුවනේ අද අපි ඕගලංගෙන් අහපු ප්‍රශ්නේ තමයි ශ්‍රී ලංකාවේ පොල් ත්‍රිකෝණය නම් කරන්න කියන එක. ඉතින් ඔයාලටත් පුළුවන් මේකට නිවැරදි පිළිතුරු එවලා ලස්සන වටිනා තෑගි දිනා ගන්න. එහෙනම් ඔන්න අමතක කරන්න එපා. හෙට අපි පුංචි යාළුවන්ගේ ලස්සන චිත්‍ර නිර්මාණ පෙන්නනවා. එහෙනම් ඔන්න මතක ඇතුව හෙට හරියටම හවස 5ට අපිත් එක්ක එකතු වෙන්න ඕනේ. පුංචි යාළුවනේ ඔන්න එහෙනම් හෙට හරියට හවස 5 වෙනකොට පුංචි යාළුවගේ දෙට අපි දෙන්නම එනවා එහෙනම් ඉතින් සදෙවුම දැනට ඇති නේද අපි ගිහින් එන්නම් පුංචි යාළුවනේ එහෙනම් මගේ පුංචි යාළුවෝ සතුටින් පරිස්සමින් ඉන්නෝනේ එහෙනම් ඔයාල හැමෝටම තෙරුවන් සරණයි නමෝ බුද්ධාය ඔයාලත් ශ්‍රද්ධා kids YouTube channel එක subscribe කරන්න